අපි අපේ රටේ ප්‍රථම වතාවට දේශීයව එකලස්තර වාහන පෙළහරක් ඉදිරිපත් කරන්න හදන මොහොතේ ඔබ සියලු දෙනා පිළිගැනීමයි මගේ වගකීම. දේශීය ව්‍යවසායකයන් වාහන එකලස් කිරීම සහ දේශීය අගයගතු කිරීම අංගෝපාංග නිෂ්පාදනයේ යෙදෙන එම සමාගම්වල හිමිකාර මහත්මීන් සහ එම ආයතන නියෝජනය කරන සියලුම දෙනා මේ මොහොතේ ගෞරවයක් ලෙස ඔවුන් ආදරයෙන් පිළිගන්නවා. අද වෙද්දී සතුටෙන් කියන්න ඕනේ 25 දෙනෙක් පමණ අප්‍රූවල් සරන් තියනවා ලෝකල් ඇසෙම්බ්ලි කරන්න. ඒ වගේම අද ඇසෙම්බ්ලිස් 12ක් විවිධ පළාත්වල ලෝකල් ඇසෙම්බ්ලිස් 12ක් පමණ ඉදිරිපත් වෙලා තිනවා ලංකාවේ වාහන සහ ත්‍රිවිල් සහ මෝටර්සයිකල් ඇසෙම්බල් කරන්න. මේකට තියෙන ඉතාම වැදගත් දේ තමයි මේකට වාහනයක් ඇසෙම්බල් කරපුවාම මෝටර්සයිකලයක් ඇසෙම්බල් කරපුවාම ත්‍රිවිල්ලයක් ඇසෙම්බල් කරපුවාම ඒකට අදාළ වෙන ලංකාවේ වැලියු එකක් තියෙන කම්පෝනන්ට්ස්. ඒ කියන්නේ අමතර කොටස් නිෂ්පාදනය කරන කට්ටියගේ ව්‍යාපාරත් දියුණු වෙනවා. අපේ රටේ වාහන ක්ෂේත්‍රයට දේශීය වශයෙන් එකලස් කරන වාහන මේ වන විට 16,000කට ආසන්න ප්‍රමාණයක් අපේ රට ඇනියට ඒක රාශි වෙලා තියෙනවා. මේකෙන් සමහරක් මං හිතන්නේ අපනයනේ සිදු කිරීම කරලා තිබේ. ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ පවතින මෝටර් වාහන දෙපාර්තමේන්තුව විසින් මේ වාහනයක් සඳහා අනුමැතිය ලබා දෙන්නේ ඇයි? අපේ රටේ මාර්ගයට යෙදවීමට පෙර අනුමැතිය ලබා දෙන්නේ මගින්ගේ ආරක්ෂාව වෙනුවෙන්, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ අනුව අද මං හිතන්නේ රටක් විදිහට දිනකට 8 දිනක් මේ යනවා අවමේ. ඉතින් මේක දැවැන්ත ජාතික ප්‍රශ්නයක්. ඉතින් ඒ අනුව අපේ අමාත්‍යාංශය මේ අභියෝගයේ ජය ගැනීම වෙනුවෙන් අපි වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරා. මේ රියානතුරු වීමට හේතු වශයෙන් බලපාන කරුණු 25ක් විතර තිබෙනවා. අපි මේ 25ටම දැන් යම් යම් වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරලා අපේ රටේ ප්‍රථම වතාවට මද්‍රව්‍ය භාවිතා කරමින් රිය පදවනවා කියලා අපි පරීක්ෂා කරලා තිබුණේ මත්පැන් විතරයි. නමුත් දැන් අපි ප්‍රථම වතාවට නියාමක ව්‍යාපෘතියක් විදිහට බස්සහිර පළාත් සභාවේ අපි 1700ක් පරීක්ෂා කළා. ඉතින් මේෙන් 40 දෙන්නේ විවිධ ආකාරයේ මද්‍රව්‍ය භාවිතා කරලා තිබෙනවා. ඉතින් මේක තමයි ප්‍රවණතාවය. 1700ක් බලනකොට 40ක් අනාවරණය කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. මේ සියලුම අයගේ මේ වන විට අධිකරණය විසින් බලපත්‍ර අත්තිටෝල, ඒ වගේම මාස 6-7 බරපතල වැඩ ඇතුළු සිරදඬුවම් දාලා ඒ වැඩ පිළිවෙල දැන් ක්‍රියාත්මක කරනවා.